සුභ උදෑසනක්. සාර්ථකත්වයට හේතුව කියා දෙන්නට නොදන්නෙමි. එහෙත් අසාර්ථකත්වයට හේතුව අන් සියලු දෙනා සතුටු කරන්නට යාම බව කියන්නට පුළුවන්. ඒ සිතුවිල්ලත් මතකයේ තබාගෙන අදත් අරඹමු සිත මුල් පිටුව. සුපුරුදු පරිදි අදත් පුවත්පත් තොරතුරු ගෙනෙනට ආරාධනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතාට. සුබදැසනක් ඔබට. සුබදැසනක් කර්ෂණී. මුල්පිටුවේ මුල්ම අවධානය දිවයින මුල්පිටුවටයි. ප්‍රධාන සිරස්තලය. ටෙන්ඩ නැතිව විදුලිය මිලදී ගැනීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට කෝටි 456ක පාඩුවක් සිදු වී ඇති බව රසී වීරසිංහ වාර්තා කරනවා. TNA සහාය දෙද්දී ජනාධිපති කාර්ය සාධක බලකායට මහ ඇමති විග්නේශ්වරන් විරුද්ධ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදමූලන්ට ගියා. ඒ හිටපු ජනාධිපති සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීමටයි. මේ ඔබ දකින්නේම ඡායාරූපය අද දිවයින පුවත්පතෙන්. සිරභාරයේ මේ වෙන විට ඩුබායි රටේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මදුෂ්කේ ගෝලේකුගේ බිරිඳට මාලිගාවත්තේදී වෙඩි තබා මරා දමා තිබෙනවා. ඉම්රාන් ඛාන් නව අග්‍රාමාත්‍යවරයා පාකිස්තානයේ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ගුවනේදී ගුවන් ගමන් යන විට රජයේ මුදලින් අලමුවැනි පන්තියේ ගමන් කිරීම තහනම් කොට තිබෙනවා. සිග්නිස් සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳම නිර්මාණශීලී නළුවා ලෙස ජැක්සන් ඇන්තනි ධර්ම යුද්ධයේ චිත්‍රපටයේ රඟපෑ චරිතයටත්, සමනලි ෆොන්සේකා හොඳම සිනමා නිළිය ලෙස ප්‍රේමය නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තත් සම්මාන දිනාගත්තා. ඔබ දකින්නේම ඡායාරූප නිෂාන් එස් ප්‍රියන්ත දිවයිනට යොමු කරනවා. මින්නේරිය වනජීවී නිලධාරීන්ට පහරදී අත්අඩංගුවේ සිටි දීවරයා රැගෙන යති. මාස 8 හමාරට ඩෙංගු ලෙඩ්ඩු 36,000ක් හමු වී තිබෙනවා. මරණ 40ක් වාර්තා වී ඇති බව ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරනවා. මීළඟට තෝරාගන්නේ දිනමින පුවත්පතයි. ගිය වසරේ විදුලිය හොරුන්ගෙන් කෝටි 11ක දඩමුදල්. 2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරන්. ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍ය සාර්ථකව නිම කළ බවට සන්දේශය දෙවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලේ මහතා ජනපතිට බාර දුන් අවස්ථාව අද දිනමින උපුටා දක්වනවා. මීළඟට තෝරාගන්නේ ඡායාරූප වාර්තාවක්. වියට්නාමේ හැනෝයි නුවර අද ඇරඹෙන ඉන්දිය සාගර සමුළුවේ ආරම්භක සැසිය ඇමතීමට අගමැතිතුමන් වියට්නාමයට ළඟවන අයුරුත් අද දිනමින ඡායාරූපයකට උපුටා දක්වනවා. දැන් තෝරා ගන්නවා මෞබිම මුල් පිටුව. දෙවි නුවර විෂ්ණු දේවාලයේ කලන නම් හස්තියාට දසවද දීලා හිටපු ජනපති ප්‍රේමදාස 1989 දී තෑගි කළ අලියෙක්. වැස්සට තෙමෙන්න අව්වට වේලෙන්න එක තැන ගස් බැඳලා ගැට ගහපු දම්වැල කකුලටම හා වෙලා. දෙවන සිරස්තලය මහසමන් දේවාලයේ හිටපු නිලමේගේ ගැහිල්ල එළියට. වයස 35 ත්‍රීවීල් නීතිය ඉදිරියේදී එන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට නේපාලයේ සංචාරයක් අරඹනවා. පෝය දවසේ පැය 24 තුළ අධිවේගී ආදායම බිලියන 30යි. වාහන 110,000ක් ගොස් ඇති බව MC පෙරේරා වාර්තා කරනවා. මට වෙඩි තිබ්බත් මත්තුවදුරෙන් දරුවන් රකින්න පෙරට එනවා. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය. කරාපිටියේ දොස්තරලාට මරණ තර්ජන.
වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්. තලයි මන්නාරමේ දේවස්ථානයක අකුණු සන්නායකයේ උපකරණ කෝටි 200කට ඉල්ලලා. මේලඟට අවධානය යොමු කරන්නේ ලක්බිම පුවත්පතටයි. ඥානසාර හිමිට සමාව ඉල්ලා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම ජනපති හමුවට ඒ ලක්බිම ප්‍රධාන සිරස්තලය. කිඹුලාවල ජලාශයේ හදන්නේ සීමා මාලකයක්. බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ජනපතිගේ යෝජනාව පෙරදෙව් අගමැති ඉවත් කළ යුතුයි. මහින්ද රාජපක්ෂ පවසයි. නීතියේ ආධිපත්‍ය වාර්තාවේ ලංකාවට උසස් වීමක්. දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය. කලු සාගරයේ ගෝලයා හා කුරුල්ලා ලක්ෂ 10ක කුඩු සමග දැලේ. දැන් උපුටා ගන්නවා ලංකාදීප මුල්පිටුව. සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා. නමුත් එම වාර්තාව හදන්න ගිය ලක්ෂ 212ක් වතුරේ බව රංජන් කස්තුරි වාර්තා කරනවා. රංජන් කස්තුරි ගෙනෙන තවත් වාර්තා දෙකක් උපුටා ගන්නවා. වාර්තාවේ බරපතල අඩුපාඩු රැසක් ඇති බව අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි කියනවා. නමුත් වාර්තාව 100%ක්ම නිවැරදි බව කියන්නේ එම වාර්තාව සකස් කළ කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කනගරත්නම් නවලිංග මහතායි. ගෑස් මිල සූත්‍රය යලිත් එන හැඩ. සිංගප්පූරු ගිවිසුම යටතේ කර්මාන්ත 4ක් අරඹන්න ඩොලර් බිලියන 16ක් ආයෝජනයට BOI අනුමැතිය ඉල්ලලා. බුදුදහම විකෘති කිරීම වළක්වන්න ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය බලගන්වන්න බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කරනවා. යාපහුව දියවර උළෙලට ආසනයේ එකම මන්ත්‍රීවරයා වන මට ඇරයුමක් නැතැයි හිටපු රාජ්‍ය ඇමති TB ඒකනායක මහතා කියනවා ලංකාදීප මුල් පිටුව. මේළඟට තෝරාගන්නේ අද පුවත්පතයි. අලුතින් චන්දවරම් ඉල්ලන පිරිස අඩකින් අඩුවේ. 2015 සහ 2016දී 350,000යි. මේ වසරේ තවමත් 175,000යි. මැදි වයසේ පුද්ගලයන්ගේ උනන්දුවද අඩුවෙලා. ඡන්දය ඔබේ අයිතියයි. සැප්තැම්බර් 6 වෙනිදාට පෙර ලියාපදිංචි වන්න. ඉන්දික හේවා විතරණයි අද පුවත්පතට පුවතගෙන එන්නේ. දැන් අප තෝරා ගන්නවා වීර කේසරී පුවත්පත. වීර කේසරී පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යාපනයේ ගෙවල් ආර් සම්බන්ධන්ගෙන් නිල්ලා ගන්න. මෙසේ කියන්නේ කැබිනට් අමාත්‍ය මනෝ ගණේෂන්. අමාත්‍යවරයා යාපනයට ගිය අවස්ථාවේදී යාපනයේ නිවාස ඉල්ලා ජනතාව ප්‍රශ්න කළ විට ඔහු එසේ පිළිතුරු ලබා දුන් බව අද වීරකේසරියේ ප්‍රධාන පුවත කියනවා. සිලොන් ටුඩේ පුවත්පත තෝරා ගන්නවා. එහි ප්‍රධාන සිරස්තලයත් උතුරේ මහ ඇමති පදනම් කොටගෙනයි. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වී මහ ඇමති විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් නව දෙමළ සන්ධානයක් බිහිවෙන ලකුණු ඇති බව සිලොන් ටුඩේ පුවත්පතට ආනන්ද පළාත් කිට්න ඉදිරිපත් කරන වාර්තාවක දැක්වෙනවා. යමුවන්නේ ඇතුළු පිට තරතුරු වලටයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වන අදහස්. රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දුව අගය කරන්නේ නැහැ. සින්නක්කරේට දුන්නු පෝට් සිටිය බද්දට මාරු කළේ අපේ ආණ්ඩුවත්. මාධ්‍ය මට බැන්නත් මම සුදු වෑන් කාටවත් එවන්නේ නැහැ. කවුරුන් මොනවා කිව්වත් අපි රට වෙනුවෙන් හරි දේ කරනවා. රාජපක්ෂලා පිටරටට ඉඩම් විකුණුවාට අපි විකුණන්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඉන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් උපුටා ගනිමු. පදිය තලාව අභිවිරුගම ජනතා අයිතියට පැවරීම. කොළඹට සෙනඟ ගෙනත් ආණ්ඩුව ගෙදර යවන්න බෑ. මගේ ගමනට බාධා කරන්නන්ව කුඩු පට්ටම් කරගෙන මම පෙරට යනවා. මහින්දගේ ආණ්ඩුවේ දේශප්‍රේමී කප්පිට්ටා ඥාති මිත්‍රාදීන්ට ගෙවල් ටික බෙදලා දුන්නා. ප්‍රේමදාස ශබ්දකෝෂයේ වැදගත්ම වචනය වැඩේට බහිමු වැඩේ කරමු.
ඉන්පසු තෝරා ගන්නවා මහින්ද සමරසිංහ අමාත්‍යවරයා දැක්වූ අදහස්. වරාය චීනයට බදු දුන්නෙත් මත්තල ඉන්දියාවට දෙන්නෙත් සල්ලි හම්බු කරන්න. අයවැයට කලින් රජයේ සේවකයන්ගේ වැටු ප්‍රශ්න සියල්ලම විසඳනවා. වයඹට ජලය දෙන්න ආණ්ඩුව වයඹ ඇල ව්‍යාපෘතිය ඇරඹුවා. චීනයෙන් ජනාධිපතිට දුන්නු සල්ලි වැය කරන්නේ ජනතාවට නිවාස හදන්න බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කියනවා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට සවන් දෙමු. අගමැති රනිල් ජනාධිපති මෛත්‍රීට කනේ පහරක් ගැව්වා. සීමා නිර්ණ කමිටු වාර්තාව පරාද කිරීම රනිල් ප්‍රමුඛ ඒජාපේ දේශපාලන කුමන්ත්‍රණයක්. එක්කෝ රනිල්ව ආණ්ඩුවෙන් දොට්ට දැමිය යුතුයි, නැත්නම් ආණ්ඩුවෙන් ශීලනිපය එළියට බැසිය යුතුයි. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගෙන් පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් සවන් දෙමු. කොන්ද පණ තියෙනවා නම් අගමැති රනිල් වේලවන්න කඩුව අතට ගන්න. අගමැති රනිල් ඉල්ලා අස්වෙනතුරු කොළඹ කඳවුරු බඳින්න සූදානම් වෙමු. පනත මරු කියපු ඇමති ෆයිසයිට විරුද්ධවනේ මරු වැහිලද කොහේද? තවදුරටත් ආණ්ඩුවට ඉඩ දුන්නොත් රටට දිල්තෝ පාගල් හේ තමයි. ඒ විමල් වීරවංශ මහතා. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න කියා සිටින්නේ, අභියෝග මැද සංවර්ධනය කරා ගමන් කරද්දී නියම ඵලදායිතාව ලබන්න ඇගයුම් ක්‍රියාවලිය ප්‍රධාන බවයි. උපුටාගන්නේ දිනමින ඇතුළුපිටුවකින්. මේළඟට පාලිත රංගබණ්ඩාර මහතා දැක්වූ අදහස් උපුටාගන්නේ මෞතම ඇතුළුපිටුවකින්. පරාජිත රාජපක්ෂ කල්ලිය බොරු කියමින් රට වටේ යනවා. යලි බලයට පැමිණීමේ රාජපක්ෂවරුන්ගේ සිහිනය කිසිදා සැබෑවන්නේ නැහැ. පුංචි ඡන්දෙන් දිනෝ බව කිව්වත් පොහොට්ටුවට බහුතරයක් නැහැ. උපුටා ගන්නවා අයිලන්ඩ් පුවත්පතේ මැද පිටුව සීඒ චන්ද්‍රප්‍රේම, ප්‍රවීණ මාධ්‍යවේදී සීඒ චන්ද්‍රප්‍රේම දැන් සති ගණනාවක් තිස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපි මාලාවක් ලියනවා. හැම සඳුදාම පළවන මේ ලිපි මාලාවේ අටවැනි කොටසයි මා උපුටා ගන්නේ අද අයිලන්ඩ් පුවත්පතේ. ඔහු කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසෑදිය යුත්තේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නොසෑදිය යුත්තේ කෙසේදැයි මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියා දෙන බවයි. ඉන් පසු උපුටා ගන්නවා නීතිඥ එස්.කේ. ලියනගේ අතුරුදන් වුවන්ගේ කමිසමේ කොමසාරිස්වරයා නීතිඥ එස්.කේ. ලියනගේ කියන්නේ අපට කරන චෝදනා වැඩ කරනකොට අතුරුදන් වෙයි කියායි. අතුරුදන් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ප්‍රාදේශීය කාර්යාලත් ඉක්මනින්ම ආරම්භ කරනවා. දුමින්ද අලුත්ගෙදර මේ ලිපිය ලියනවා දින මිනට. සූදානම තවත් ඇතුළු පිටු තොරතුරු කිහිපයක් විමසන්නට. ඇතුළු පිටු අප තෝරා ගන්නේ ප්‍රථමයෙන්ම මාළුන් පිළිබඳ ලිපියක්. ඔබ මේ දකින්නේ ගප්ති නැමැති මාළුවා. මේ මාළුවා ඩෙංගු මර්ධනය සඳහා සාර්ථකව යොදාගත හැකි ක්‍රම පහෙන් එක් ක්‍රමයක් බව අයිලන්ඩ් පුවත්පතේ ලිපියේ දැක්වෙනවා. මේ ලිපිය අනුව මේ ලියුම්කාරිය කියන්නේ නිවාසාවට තිබෙන පොකුණු ජලාශ ආදියෙන් මේ ගප්පි නැමැති සුන්දර මාළුවා ඇති කරගන්නට පුළුවන් නම් ඩෙංගු මර්ධනයට ලොකු සහයෝගයක් ලැබෙන බවයි. ඉන්පසු තෝරා ගන්නවා මාලි ෆොන්සේකා. පසුගියදා ඇය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇය පිළිබඳ චිත්‍රපට උළෙලක් පාත් වුණා. මේ ඩේලි මිර පුවත්පතේ අතිරේකයෙන් රමේෂ් උයස් ලියන ලිපිය ඔබ මේ දකින්නේ. මාලනී ඇයට පිරිනමන සම්මානය, ජනාධිපතිවරයා මාලනීට සම්මානයක් පිරිනමන ආකාරයත් මේ ඡායාරූපයේ දැක්වෙනවා. රොයිද සිල්වා සිනමා නළුවා දීර්ඝ කාලයක් සිංහල සිනමාවට
විශිෂ්ට දායකත්වයක් ලබා දී අප අතරින් වෙන් වී ගියා. ඔහු පිළිබඳ සදාදර රෝයි නැමැති කෘතියක් නිකුත් වීමට නියමිතයි මේ 31 වෙනිදා තරංගනී සිනමා ශාලාවේදී. ඒ පිළිබඳව රමේෂ් උවේස් ලියන ලිපියත් ඔබට අගන්නවා අද ඩේලි මිරර් පුවත්පතෙන්. තවත් ජනප්‍රිය නිලියක් පිළිබඳ ලිපියක් ලියනවා ඒ.ඩී. රංජිත් කුමාර. ඔහු ප්‍රවීණ සිනමා ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්. ඔහු ලංකාදීපයට හැම සඳාම ලියන නොකී කතාවලින් මේ සඳා ලියන්නේ සවීතා ගැනයි. දැල්වෙන ඇගේ දෑසින් ජගත් සිනමාව ජයගත් සවීතා පෙරේරා. සවීතා හුදකලාවට කැමතිය. නිවි හැනහිල්ලේ බෞද්ධ කතා කියවීමෙන් ලැබෙන නිරාමිස සතුටට ඇය කැමතිය. සවීතා යනු අව්‍යාජ මානව දයාවෙන් යුතු මවකි, බිරියකි. ඒ රංජිත් කුමාරගේ ලියන සටහන. ගංගා නිරෝෂණී සුදුවැලි කන්ද විදේශයක ජීවත්වන ශ්‍රී ලාංකික ලේඛිකාවක්. ඇය බොහෝ පරිවර්තන කෘති හා ඇගේම නිර්මාණ ඉදිරිපත් කොට තිබෙනවා. ඇය දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඉංග්‍රීසි පොතක කාලිද්ද හුසෙයින් ලියපු සී ප්‍රයාස් නැමති කෘතියේ පරිවර්තනය නිකුත් කරන්නයි. විශේෂ කරුණ නම් මේ ඉංග්‍රීසි කෘතියත් සිංහල පරිවර්තනයත් දෙකම එකම දවසේ නිකුත් කිරීමයි. අභියෝගයක් වෙන දේවල් තෝරගන්න මම කැමති. ගංගා නිරෝෂණී සුදු වැලිකන්දගේ සමග සාකච්ඡා කරන්නේ වැලිකන්ද සමග සාකච්ඡා කරන්නේ චාමර සම්පත්. මේ දිනවල තිරගත වන ජයන්ත චන්ද්‍රසිරිගේ ගර සරප ඉතාම හොඳ සිනමා කෘතියක්, ලස්සන සිනමා කෘතියක්. එහි ප්‍රධාන චරිතයක් රඟපාන දෙවුනක පෝරගේ නම් තරුණයා ගැනයි මේ ලිපිය. මොනවා කළත් ඉගෙනීම නවත්වන්නේ නැතැයි දෙවුනක පෝරගේ කියනවා. ධම්මිකා සුරංජී පතිරණ දෙවුනක පෝරගේ සමග ගෙනෙන ලිපිය දිනමින පුවත්පතින් උපුටා ගත්තා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.